අපරාධයක් සිදු වූ සැනින් ඊට සම්බන්ධ අපරාධකරුවන් කොටු කර ගැනීම ඊතරම් ලිහිසි පහසු කාර්යයක් නොවේ. ඒ සමහර අපරාධ අනාවරණය කර ගැනීම සඳහා කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට පොලිසියට නොහැකි වීම නිසාය. නැතහොත් අපරාධකරු එම හෝඩුවාවන් සියල්ල විනාශ කර දමා තිබීමය. එහෙත් දක්ෂ පොලිස් නිලධාරියෙකුට අපරාධයේ පසුපස හඹා යෑමෙන් අපරාධකරු කවුද හඳුනා ගැනීම ඊතරම් අපහසු කාර්යයක් නොවන්නේය. ඊට හේතුව වන්නේ අපරාධකරුට වඩා තීක්ෂණ බුද්ධියක් මනා පළපුරුද්දක් සහ රාජකාරීමය පළපුරුද්දක් ඔහු සතුව තිබීමය. මෙවන් දක්ෂ විමර්ශනයක් නිසා විසඳුණු අභිරහස් අපරාධ බොහෝය. ඉකුත් සතියේ හලාවත පොලිස් කොට්ටාසයේ වෙන්නප්පුව පොලිස් වසමේද එවන් සාර්ථක විමර්ශනයක තොරතුරු පොලිස් මූලස්ථානයට වාර්තා වී තිබුණේය. එය එකිනෙක ගැළපෙන්නේ මෙසේය. සත්‍යවේලු නදීකා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය වෙන්නප්පුව වයික්කාල අලුත්තොට ප්‍රදේශයට පැමිණෙන්නේ රැකියාවක් සොයා ගැනීමේ අරමුණිනි. ඒ මීට වසර ගණනකට පෙරය. වයික්කාල ප්‍රදේශයේ උළුමෝලක රැකියාවක් යට ලැබුණු අතර ඇයෙහි රැඳෙමින් උළුමෝලේ සේවයට එක් වූයේ එහි හිමිකරු ඇතුළු සෙස් සේවකයන්ගේද හිත දිනා ගනිමින්ය. ශශී කුමාර් ඇයට මුණ ගැසෙන්නේ ඔය අතරය. ඔහුද උළුමෝලේ සේවකයෙකි. දෙදෙනා අතර ඇතිවුණු ආදර සම්බන්ධතාව වැඩි කල් යන්නට මත්තෙන් උළුමෝලේ හිමිකරුට පවා දැනගන්නට ලැබුණි. එහෙත් ඇයට ඒ කිසිවකුගෙන් බාධාවක් නොවීය. අවසානයේ ශශී කුමාර් සමග අතිනතගත් ඇය සිය සැමියාද සමග උළුමෝලේ කාමරයක රැඳෙමින් පෞල් ජීවිතය දරඹුවාය. ශශී කුමාර් වටවල පදිංචිකරුවෙකි. ශශී කුමාර් ඇය ඔහුගේ වටවල මහගෙදරටද රැගෙන ගිය අතර කාලයාගේ ඇවෑමෙන් ශශී කුමාර්ට දාව ඇය දරු දෙදෙනෙක්ද වැදුවාය. එහෙත් උළු වැඩපොලෙන් උපයා ගන්නා මුදල පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් වූයේ නැත. ඒ නිසා නදීකා රට යන්නට තීරණය කළාය. ඊට ශශී කුමාර්ද විරුද්ධ නොවීය. වසර කිහිපයක්ම මැදපෙරදිග ගෘහසේවිකාවක ලෙස රැකියාව කළ නදීකා මීට වසර දෙකකට පෙර මෙරටට පැමිණියාය. ඒ වන විට දරුවන්ද උස්මහත් වී සිටීම ඇගේ හිතට කිසියම් සතුටක් ගෙන දුන්නාය. රට රැකියාවෙන් එතරම් මුදලක් ඉතිරි කර ගන්නට නොහැකි වූ නැතත් ශශී කුමාර්ගේ දුක් ගැහැට සහ අඩදබර ඉවසාගත නොහැකි වූ තැන ඇය නැවත රැකියාවක් සොයාගෙන වෙන්නප්පුව වයික්කාලට පැමිණියාය. උළුමෝල ඉදිරිපිට බේකරියක රස්සාවක් ඇයට ලැබුණෙත් ඒ කාලයේ සිට ඇයෙහි හිමිකරුවන් සමග තිබූ හිතවත්කම නිසාය. ඇය බේකරි වැඩට ආවේ ශශී කුමාරුත් දරුවනුත් වටවල අතහැර දමාය. ඊට හේතුව වූයේ බීමතින් පැමිණෙන ශශී කුමාර්ගෙන් තිබූ හිංසා පීඩා නිසාය. එහෙත් ශශී කුමාර් රිසිසේ රැකියාව කරගෙන සිටීමට ඇයට ඉඩ දුන්නේ නැත. ඔය රස්සාව දාලා මෙහෙවරෙන්. නැත්තම් මං ඔබව මරනවා. උඹට ජීවත් වෙන්න දෙන්නේ නැහැ. මෙවන් නොයෙකුත් තර්ජන නිසා වරෙක නදීකා යලි වටවලට ගියාය. එහෙත් ශශී කුමාර්ගේ ගති පැවතුම් වල වෙනසක් නොවීය. බීමතින් පැමිණෙන ඔහු ඇයට පහර දෙන්නට පවා උත්සුක විය. අවසානයේ ඇය දරුවන් සහ සැමියා අතහැර යලි වයික්කාලට පැමිණියාය. ඒ වටවල පොලිසියේ පැමිණිල්ලක්ද ගොනු කිරීමෙන් අනතුරුවය. බිරිය තමා හා දරුවන් දෙදෙනා අතහැර දමා හිතුමතේ ගෙදරින් ගිය බව කියමින් ශශී කුමාර්ද පොලිසියේ පැමිණිල්ලක් දැම්මාය. එහෙත් නදීකා යලි වටවලට ගියේ නැත. ඇය බේකරියේම නතර වූවාය. මේ ශශී කුමාර්ට දරාගත නොහැකි විය. ඔහු වරින් වර නදීකාට තර්ජනය කරමින් පණිවිඩේ විය. බේකරි වැඩ නිම වූ පසු එහිම උඩුමහලක සකස් කර තිබූ කාමර පේලියක එක් කාමරයක් නදීකාට වෙන් කර තිබුණි. ඊට යාබද කාමරයේ තවත් සේවිකාවක වූ අතර ඇය 18 හැවර්දි යුවතියක වූ අය. ඔවුන් රැඳී සිටි කාමර පේලියට යෑම සඳහා පිටුපසින් පඩිපෙලක් වූ අතර එහි අනෙක් පැත්තේ සවිකර තිබූ පඩිපෙලින් බේකරියේ සේවකයන් රැඳී සිටින කාමර පෙළට යෑමට හැකිය. මේ අතර සිය බිරිය කිසිවෙකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වන බව ශශී කුමාර් දැනගෙන සිටි අතර ඔහු බේකරි සේවකයෙකු රාජ් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් නිතර නිතර බිරිය ගැන තොරතුරුද විමසන්නට අමතක කළේ නැත. රාජ්ද බේකරියේ වැඩ කරමින් අතර වී සිටියේ පිරිමි පුද්ගලයන් සඳහා වෙන්කර තිබූ කාමරයකය. ඉකුත් 14 වෙනිදා අලුයම දෙකට පමණ කාන්තා නිදන කාමරයේ නිදා සිටි 19 හැවිරිදි දැරිය එකවරම තිගැස්සී අවදි වූවාය. ඒ කිසියම් හඬක් ඇසීමෙනි. ඇය ඊට හොඳින් කන් දුන්නාය. කිසියම් පුද්ගලයෙකු ශබ්ද නගා කතා කරන අයුරු ඇයට ඇසුනි. ඒ සමග ඇසුනේ මරලතෝණියකි. ඇයින් තිගැස්සී ගියාය. ඒ හඬට බේකරි සේවකයෝද අවදි වූහ. ඔවුන් හඬ ඇසුණු කාමරයේ වෙත දිවාහ. නදීකා නදීකා
ले විලක් මැද වැටී සිටියාය. ඇගේ හිස කොටස කාමරයෙන් පිටතට වැටී තිබුණේය. ඔවුන් වහා 19 යනුව ගිලන් රතේට ඇමතුමක් දී නදීකා රෝහල්ගත කරන්නට උත්සාහ කළද ගිලන් රතේ පැමිණි පිරිස කීවේ නදීකා ඒවන විටත් මියගොස් ඇති බවය. කැපුම් තුවාලයක් ඇගේ ගෙල හරහා එල්ල වී තිබුණි. සිද්ධිය වෙන්නපුව මූලස්ථාන පොලිසියට සැලවෙන්නේ ඉන්පසුවය. මූලස්ථාන පොලිස් පරීක්ෂක හරිදු හෙට්ටි ආරච්චි ඇතුළු අපරාධ විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භන්නේ ඉන්පසුවය. නදීකාගේ මරණය පොලිසියට අභිරහසක් විය. ඒ කිසිදු හෝඩුවාවක් සිද්ධිය වූ තැනින් නිලධාරීන්ට සොයාගත නොහැකි වීම නිසාය. කිසියම් හෝ හෝඩුවාවක් සොයා ගන්නට නිලධාරීන් ඒවන විට සේවයේදී සිටි සේවකයන්ගෙන්ද ප්‍රශ්න කළේය. ඒ අතර රාජ්ද විය. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරේ ඔහු නිලධාරීන්ට වැඩියේ මුහුණ දෙන්නට ඉදිරිපත් නොවීම නිසාය. මම මුකුත් දන්නේ නැහැ සර්. මට පාන්දර තේ බොන්න ඕන වුණා. ඒ නිසා මම පල්ලෙහාට ආවා. ඔහු කියන්නට විය. ඒ වන විටත් තවත් සේවකයෝ දෙදෙනෙක් උදේට පාන් බනි සකස් කරමින් සිටියහ. නිලධාරීන් ඔවුන්ගෙන්ද ප්‍රශ්න කළහ. රාජ් ගැන ඇති වූ සැකය ඉවත දැම්මේ නැත. පසුව සිද්ධිය වූ තැනට සොකෝ නිලධාරී නිල සුනකයාද කැඳවා ඒ අවට පරීක්ෂා කරද්දී බේකරියට ආසන්න ඉඩමේ තිබී හිස් බියර් කෑන් එකකුත් ටී ෂර්ට් එකකුත් කඩදාසියකුත් බෑගයකුත් නිලධාරීන්ට සොයාගත හැකි විය. එම භාණ්ඩ ඝාතකයාගේ වන්නට ඇති බව පොලිසිය සැක කළත් කිසිදු සාක්ෂියක් හෝ හෝඩුවාවක් පොලිසියට හමු වූයේ නැත. හිස් බියර් ටින් එක සහ ටී ෂර්ටයේ ඉව නිලසුනකයාට දුන්නද එයද සාර්ථක නොවිය. පස්සේ මම එය රාජ් කියන පුද්ගලයාගෙනත් ප්‍රශ්න කළා. මිනිහා ටිකක් බයෙන් සැකෙන් වගේ හිටියේ. අපිට හරියට මුහුණ දුන්නේ නැහැ. මම හිතුවා මිනිහාද මේක කළේ කියලා. එහෙම හිතලා දිගටම ප්‍රශ්න කරනකොට මිනිහාගේ ෆෝන් එක දීලා කිව්වා "සර් මම නෙමේ මේක කළේ. මේ ගෑණියේ මිනිස්සයා" කියලා. තවදුරටත් ප්‍රශ්න කරද්දී මෙයා කිව්වා ශෂි කුමාර් එයාට කතා කරලා ඇහුවා "කොහ මගේ ගෑණි ඉන්නවද" කියලා. මම බය වුණා සර්. මම කිව්වා මම බේකරියේ නෙවෙයි ගමේ ඉන්නේ කියලා. එතකොට එයා කිව්වා මගේ ගෑණි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා මම දැක්කා. මම ඒකිට පිහියෙන් ඇන්නා. ඒ නිසා මම එයා කියන එක ෆෝන් එකේ රෙකෝඩ් කළා. කෙසේ වෙතත් ශෂි කුමාර් ඒවන විට බිරිය මියගොස් ඇති බව දැන සිටියේ නැත. එය දැනගන්නට ඔහු රාජ්ට කතා කළේය. එහෙත් රාජ්ද ඒ බව දැනගත්තේ පසුවය. රාජ්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමෙන් සහ ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත වූ හඬ ඔස්සේ නදීකාගේ ඝාතකයා ශෂි කුමාර් බව සැක කළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ශෂි කුමාර් සොයා ගැනීමේ මෙහෙයුම දියත් කළේ ඉන්පසුවය. මම ටීම් එකක් බෝලවත්ත ස්ටේෂන්ට යවුවා. තවත් කට්ටියක් බස් ස්ටෑන්ඩ් එකට යවුවා. මේක බස් එකෙන් හරි කෝච්චියෙන් හරි වටවලට යයි කියලා. ඒත් ඒ එකතැනකවත් හිටියේ නැහැ. පස්සේ පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකේ හැටන් බස් ස්ටෑන්ඩ් එකට යවුවා. ඒකත් හරි ගියේ නැහැ. මම හිතුවා මේක වටවල ගෙදරට යන්න ඇති කියලා. මම වටවල OIC මහත්තයා දැනුවත් කළා. පස්සේ එයා මට කතා කරලා කිව්වා මිනිහා වටවල ගෙදරට ඇවිල්ලා තියෙන බඩමුට්ටුත් අරගෙන පැනලා යන්න හදනකොට අල්ලගත්තා කියලා. පස්සේ මම ටීම් එකක් යවලා මිනිහාව මෙහාට ගෙනත් ප්‍රශ්න කළා. මූලස්ථාන පොලිස් පරීක්ෂක තරිඳු හෙට්ටිආරච්චි කීවේය. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරිවරයා සහ හලාවට කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුම් දීමෙන් පසු ඔවුන්ගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුවිය. සර් මගේ ගෑණියෝයේ රාජ්‍ය එක්ක සම්බන්ධයක් තිබුණා. මම ඒක හොයාගන්න තමයි එදා රෑ බේකරියට ආවේ. ඇවිත් මම පාන්දර වෙනකම් එයා හිටිය කාමරයේ යට හැංගිලා හිටියා. පාන්දර දෙකට විතර මම දැක්කා රාජ් මගේ ගෑණිගේ කාමරයට යනවා. මම පැයක් විතර හැංගිලා මේ සේරම බලාගෙන හිටියේ. ගිහින් ටික වේලාවකට පස්සේ ඌ ගියා. එතකොටම මමත් ගියා. ගෑණි ඌත් එක්ක එකට ඉඳලා යටසාය ඇඳ ඇඳ හිටියේ. මම හිතුවා මේකි තවත් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඒ නිසා මම ඒකිගේ බෙල්ල කැපුවා. පිහිනුත් ඇන්නා. පස්සේ මම රාජ්ට කෝල් කරලා ඇහුවා ගෑණි හොඳින් ඉන්නවද කියලා. ඌ බය වුණා. ඌ මට කිව්වා ඌ බේකරියේ වැඩ නැහැ. මම ගෙදර ඉන්නේ කියලා. පස්සේ මං ඌට කිව්වා ගෑණිගේ බෙල්ල මම කැපුවා කියලා. කෝදෑයින් බෙල්ල කපපු පිහිය තියනවා සර්. ඒක මම විසි කරපු තැන ඇති. ශෂි කුමාර්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු නදීකා ඝාතනය කිරීමට උපයෝගී කරගත් තියුණු පිහියද පොලිසිය සොයාගත්තේය.
සැකකරු අතරංගුවටගත් පොලිසිය ඔහු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන්නට විය. හලාවත කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෝෂන් සූර්යබණ්ඩාර මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තරිඳු හෙට්ටිආරච්චි ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ බාර පොලිස් පරීක්ෂක රණුක වික්‍රමසිංහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලියනගේ සැරියන් රාජපක්ෂ ශාන්ත ප්‍රනාන්දු කොස්තාපල් වරුන් වන ඉඳුනිල් පුෂ්පකුමාර බණ්ඩාර සහ පොලිස් රියදුරු දිසානායක යන නිලධාරීහු මෙම විවර්ෂණයට එක්ව සිටියහ.